ශ්‍රීලංකා කණ්ඩායමත් දකුණු අප්‍රිකා කණ්ඩායමත් අතර ටෙස්ට් තරගාවලිය ඉවර වෙලා දැන් දවස් කිහිපයක් ගත වෙලා. කොමුණත් මේ තරගාවලිය තාමත් අපේ මතකයෙන් නම් ඉවත් වෙන්නේ නැහැ. මේ අපූර්ව මතකය ඇති කරන්න ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් දැඩි ශක්තියක් වෙද්දී කණ්ඩායමක් විදිහට කාගෙත් ලොකු දායකත්වයකින් ජයග්‍රහණය ලබා ගන්නේ. මේ ජයග්‍රහණයෙන් පස්සේ ප්‍රවීණ ක්‍රිකට් විචාරක මයිකල් හෝල්ඩින් සහ රසල් ආනල්ඩ් කරපු තරගාවලි පසු විපරමේදී හරි අපූර්ව කතා බහක් ඇති වුණා. මෙතනදී රසල් කිව්වේ තරගාවලියේ වෙනස කලේ කුසල් ජනිත් පෙරේරා කියලා. ශ්‍රී ලංකාව පරාජයන්ගෙන් හෙම්බත් වෙලා ඉද්දී ඒ පරාජයන් මාලාවට තිත තියන්න කුසල්ගේ ඉනිමට හැකියාව ලැබුණා කියලා තමයි ආනල්ඩ් කිව්වේ. ඒ වගේම කුසල්ගේ ඉනිම ගැන ආනල්ඩ් කිව්වේ ඒ ඉනිම ජීවිත කාලයට මතක හිටින කුසල්ට උනත් නැවත ඒ වගේ අවස්ථාවක් උදා නොවෙන්න පුළුවන් ක්‍රිකට් පිටියේ තමන් දැකපු සුවිශේෂම ඉනිමක් කියලා. ඒ වගේම තරගාවලියේ සුරංග ලක්මාල් පන්දුවෙන් ඇති කළ පීඩනය නිසා කසුම් රාජිතටත් විශ්ව ප්‍රනාන්දුටත් කඩලු ගන්න පරිසරය හැදුනේ කියලා තමයි ආනල්ඩ් කිව්වේ. ඒ වගේම පළවෙනි තරගයේ ලසිත් ඇඹුල්දෙනිය තරගයට ලබා දුන්නු දායකත්වය වගේම දෙවෙනි තරගයේ ඇඹුල්දෙනිය ආබාධයකට ලක්වීම එක්ක ධනංජිද සිල්වා පන්දුවවන්නෙක් විදිහට දකුණු අප්‍රිකා ඉනිම විනාශ කරන්න ඉදිරිපත් වුණු විදියෙන් අපි කණ්ඩායමක් විදිහට හැමදෙනාගේම ජයග්‍රහණයට උපරිමයේ දුන්නා කියන්න තියෙන හොඳ නිදසුනක් කියලා තමයි රසල් කියන්නේ. ආනල්ඩ් මේ විදිහට අපේ ක්‍රීඩකයෝ ගැන කියද්දී ආනල්ඩ් වගේම අපේ ක්‍රීඩකයෝ ගැන අගය කරන්න කොදෙව් යකඩ රෑන නියෝජනය කරපු මයිකල් හෝල්ඩින් ඉදිරිපත් වුණේ ටොනි ග්‍රේග් වගේ අපේ රට වෙනුවෙන් අතීතයේ හිටපු ක්‍රීඩකයන් ගැන මතකයක් අලුත් වෙන විදිහේ ආදරයකින් අපේ ක්‍රීඩකයෝ ගැන කතා කිරීමත් එක්ක මේ සුපිරි ක්‍රිකට් තරුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ගේ පිබිදීම හැඳින්වුවේ සිංහයන්ගේ නැගිටීමක් කියලා. ඒ වගේම ආනල්ඩ් කුසල් ගැන වැඩිපුර වර්ණනා කරද්දී හෝල්ඩින් කිව්වේ ටිකක් වෙනස් කතාවක්. කුසල්ගේ ඉනිම ගැන කතා දෙකක් නැහැ. ඒ වගේ ඉනිමක් දකින්න ලැබෙන එකත් ලොකු වාසනාවක්. හැබැයි මමත් පන්දු යවන්නෙක් නිසා දන්නේ නැහැ. මට පේන්නේ තරගාවලිය වෙනස් කළේ විශ්ව ප්‍රනාන්දු කියලා. මේ පන්දු යවන්න හැම වෙලාවෙම නව පන්දුවෙන් දකුණු අප්‍රිකා ඉනිමේ මුල කඩලු අරගෙන දකුණු අප්‍රිකා කණ්ඩායමේ කඩාවැටීම ආරම්භ කළා. පළවෙනි තරගයේ දෙවැනි ඉනිමේ ලොකු ලකුණු ගානකට යන දකුණු අප්‍රිකා ඉනිම අඩු ලකුණු ගානකට සීමා කරන්න විශ්ව ලොකු දෙයක් කළා. ඒ වගේමයි පළවෙනි තරගයේ ප්‍රතිකරුවෙක් විදිහට කණ්ඩායමට කළ දේ විශිෂ්ටයි. කුසල් තරගාවලියේ වීරියාවෙද්දී කිරුළු නොපලන් වීරියා ගැන හෝල්ඩින් ඔය විදිහට තමයි අදහස් දැක්වේ. ඒ වගේම හෝල්ඩින් කිව්වේ ක්‍රිකට් පිටියට මතක හිටින ක්‍රීඩකයන් රැසක් දායාද කරපු ශ්‍රී ලංකාවේ කවදාවත් දක්ෂ ක්‍රීඩකයන් හිඟයක් වෙන්නේ නැහැ කියලත් ක්‍රීඩකයෝ හරි විදිහට යොදා ගන්න එක තමයි වැදගත්ම දේ කියලා. ඔය විදිහට තමයි ආනල්ඩ් හෝල්ඩින් දෙන්න තරගයෙන් පස්සේ අපි අය ගැන කිව්වේ. වයින්නේ ආනල්ඩ්ගේ පැත්තේද නැත්නම් හෝල්ඩින්ගේ පැත්තේද කියලා අපිට කමෙන්ට් එකක් දාන්න. වෙනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.